ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 21 හා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවන් ඉදිරිපත් කිරීමට තමන් පියවරගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවමින්. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සන්දර්භයේම දැන් විකෘති වෙලා තියෙනවා. ඒක නිසා තමයි 21 වෙනි සංශෝධනයෙන් මම ඉදිරිපත් කරලා තියෙන්නේ මැතිවරණ දිස්ත්‍රික්කයකින් ලබාගත යුතු අවම ඡන්ද ප්‍රතිශතය 5% වෙනුවට නැවතත් 12.5% කරන්න කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 22 වෙනි සංශෝධනය ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ කරුණු කීපයක් අඩංගුයි. එකක් තමයි ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශය අන්සතු නොකළ යුතුයි. ජනාධිපතිවරයා අනිවාර්ය ලෙස සේනාධිනායකයා විය යුතුයි. එතකොට සියලු හමුදාවන් වල සේනාධිනායකයෙක් ආරක්ෂක ඇමතිවරයෙකුත් කියලා රටක දෙදෙනෙක් ඉන්න බෑ. ඊට අමතරව මේකෙන් යෝජනා කරලා තියෙනවා පරිමාධිකරණවලට විනිසුරුවරුන් පත්කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය වෙනුවට ජනාධිපතිවරයා විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ අදහස් විමසීමෙන් පසුව පරිමාධිකරණවලට විනිශ්චයකාරවරුන් පත්කිරීමේ බලය ජනාධිපතිට හිමි විය යුතුයි කියලා. ඒකම නීතිපති, පොලිස්පති, පාර්ලිමේන්තු මහලේකම්, ඔම්බුඩ්ස්මන්, විගණකාධිපති යන තනතුරු වලට සුවපත් කිරීමේදී ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවෙන් අදහස් විමසනවා වෙනුවට අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසා එම පත්වින් කළ යුතුයි කියන සංශෝධනය 22 වෙනි සංශෝධනයෙන් ඉදිරිපත් කරලා තියෙනවා.